අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමග මම නිසංසලා රත්නායක මම චානකි නෝච් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාට නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත්‍රයද එම නීති කඩ කරන පුද්ගලයින්ට රුපියල් 10,000කට නොවැඩි දඩයකුත් මාස 6කට සිර දඬුවමකුත් යන කාරණා දෙකම හෝ එක් දඬුවමක් ලබා දීමට අධිකරණයට හැකියාව ලැබෙනවා දේශීය ලොකු ලුණු කිලෝවක් රුපියල් 130කට මිලදී ගැනීමට රජය තීරණය කරයි කොවිඩ් වසංගතයේ මැදියුවද මෙරට වී නිෂ්පාදනයේ වාර්තාගත ඉහළ යාමක් මාතලේ හිමිලියාකඩ ජනතාවගේ ප්‍රශ්න රැසකට ජනපතිගෙන් විසඳුම් දූෂණ මර්ධන ලේකම් කාර්යාලයේ වියදම් සඳහා රුපියල් මිලියන 33කට අධික මුදලක් වැය කළ බව රනිල් පිළිගනී කොරෝනා ව්‍යාප්තියත් සමග ලන්ඩන් හා පැරිස් නගරවලට දැඩි නීති ප්‍රථමයෙන් දේශීය පුවත් කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අංශ ලබා දුන් මාර්ගෝපදේශයේ නීතියක් බවට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් පත්‍රය අද පළ කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වණ්‍යාරච්ච මහත්මිය සඳහන් කරන්නේ. නව නිරෝධායන නීති යටතේ ජනතාව කැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළඳීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම ඇතුළත්, එමෙන්ම සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථානවලට ඇතුළු වන සෑම තැනැත්තෙකුම සෑම අවස්ථාවකදීම මුව ආවරණයක් පැළඳ සිටිය යුතුයි. දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු දුරස්ථභාවයක් පවත්වා ගැනීම, සේවා ස්ථානයට ඇතුළුවීමට පෙර අතුව ශරීර උෂ්ණත්වය මැනීම, ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම් සැලසීමද සිදු කළ යුතු බව ගැසට් පත්‍රයේ සඳහන්. ඇතුළු වෙන සෑම තැනැත්තෙකුගේම විස්තර ලේඛනයක් පවත්වාගෙන යා යුතුයි. උපරිම සේවා නියුක්තිකයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීමත් ඒ අතර වනවා. රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම වගකීමක් විදිහට රජය සලකන බැවින් සෞඛ්‍ය අමාත්‍යංශ විසින් ලබා දුන් සමහර මාර්ගෝපදේශ නීති බවට පත් කිරීමට රජය තීරණය කරනු ලැබුවා. එම නීති කඩ කරන පුද්ගලයින්ට රුපියල් 10,000කට නොවැඩි දඩයකුත් මාස 6කට සිර දඬුවමකුත් යන කාරණා දෙකම හෝ එක් දඬුවමක් ලබා දීමට අධිකරණයට හැකියාව ලැබෙනවා. ඒ වගේම සංචරණය සීමා කිරීම, නිරෝධායනය, ප්‍රවාහනය වැනි කාරණා සම්බන්ධයෙන් මෙතෙක් පැවති නීති තවදුරටත් ශක්තිමත් කිරීමත් මෙම ගැසට් පත්‍රය මගින් සිදුවනවා. කටුනායක පොලිස් බල ප්‍රදේශයට අද උදෑසන 5 සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකයි. කටුනායක නිදහස් වෙළඳ කලාපය ආශ්‍රිතව කොවිඩ් 19 රෝගීන් පිරිසක් වාර්තා වීම ඊට හේතුවයි. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යා හැකි. සේවිකාවන්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19කට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. අදාළ ප්‍රදේශ ඔස්සේ පොදු ප්‍රවාහන සේවාවලටද ගමන් කිරීමේ හැකියාව පවතිනවා. එහෙත් බස් රථවලට නංවා ගැනීම සහ බැස්සවීම සිදු කළ හැක්කේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පමණයි. අදාළ ප්‍රදේශයන්හි ඔසුසැල් සතොස්ස සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට ඇති ස්ථාන අද දවසේද වසා තැබෙනවා. මේ අතර මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ගනිහිමුල්ල, පේරලන්දවත්ත සහ හැලකන්දන යන ගම්මාන තුන සඳහා සංචරණ සීමා පනවා තිබෙනවා. කටුනායකද ඇතුළුව මෙම පොලිස් අසම් 19 තුළම ආහාර සපයන වෙළඳ සැල්, ඒ වගේම ඖෂධ සපයන ඔසුසල් සහ ෆාමසි විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා. ඒ අවසරය ලැබෙන්නේ උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ හෙට දිනයට පමණක් මේ අවසරය ලැබෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා ආහාර වෙළඳ සැල්, ඒ වගේම සුපිරි වෙළඳ සැල් පවත්වාගෙන යන අයගෙන් සහ ෆාමසිවල හිමිකරුවන්ගෙන් ඒවා විවෘත කර එම ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ඒ වගේම ඖෂධ ලබා ගැනීමට උපරිම සහාය දක්වන ලෙසට, ඒ වගේම ඔබට යා හැක්කේ ඔබගේ නිවස ආසන්නයේම ඇති වෙළඳ සැලට හෝ ෆාමසියට පමණයි. ඉන් පරිබාහිරව කටයුතු කළොත් ඇඳිරි නීතිය කඩ කළ අය ලෙස සලකා කටයුතු කිරීමට සිදු වෙනවා. දේශීය ලූණු ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් ලොකු ලූණු කිලෝවක් රුපියල් 130කට සතොස මගින් මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ලූණු සඳහවන ආනයනික බදු ඉවත් කිරීමත් සමග දේශීය ගොවියා ආරක්ෂා කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි. රජය ලූණු ගොවිය ආරක්ෂා කිරීම සඳහා රුපියල් 50ක් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවලා තිබුණා. ගොවියන්ට ඉතා හොඳ ආදායමක් පසුගිය කාලය තුල ලැබුණා. නමුත්
ගිය සති ඉතර වන විට ගොවියන් තමන්ගේ නිෂ්පාදනය රුපියල් 201 මෝලක් 210 15 220 30 අනාදී වශයෙන් අසාමාන්‍ය ලෙස මිල ඉහළ නැංගුවාම ඒ බර පාරිභෝගික ජනතාවට දරා ගන්න බැහැ. ඒ නිසා ලුණු සඳහා බද්ධ ඉවත් කිරීමෙන් පසු විදේශයන්ගෙන් ලුණු ලැබෙනවා. එතෙක් ගොවි ජනතාවත් ආරක්ෂා කිරීම සඳහා තවදුරටත් සතොස සභාපතිවරයාට බම නියම කළා. රුපියල් 130 මිලට දඹුල්ලට ගොහින් ලුණු මිලදී ගැනීම ආරම්භ කරන්න කියලා. එතකොට ඒක සාධාරණ ඉහළ මිලක්. රුපියල් 130 මිලට අපි මුළු ලුණු තොගයම වුණත් සතොසට මිලදී අරන් ඊට වඩා අඩු මිලට බෙදා හැරීමේ කටයුත්ත කරනවා. ඒ පාඩුව සතොස විඳගෙන. දේශීය ගොවියාගෙන් ලුණු මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් දැනටමත් රජය නිදහස් කර ඇති බව රාජ්‍ය මාධ්‍ය ශේහන් සීමසිංහ මහතා පවසනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් ලබා දී ඇති තොරතුරු වලට අනුව ලුණු මිලදී ගැනීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ. අපි තීන්දුවක් ගත්ත දේශීය ලොකු ලුණු ගොවියන් ආරක්ෂා කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා කිලෝග්‍රෑමයකට රුපියල් 100ක මිලක් ලබා දෙන්න. ඒ අනුව ගොවීන්ට පුළුවන් දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් නම් කරන ස්ථානවලට ගිහිල්ලා ඔවුන්ගේ අස්වැන්න රුපියල් 100ක මුදලකට රජයට ලබා දෙන්න. මේ අතර ප්‍රමිතියෙන් තොර ටින් මාළු කන්ටේනර් 25ක් වෙළඳපොළට මුදා හැරීම පිළිබඳව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ පිළිබඳ මාධ්‍ය හමුවක් වෙළඳ අමාත්‍යාංශයේදී පැවැත්තුණා. ආනයනය කරන ටින් මාළු සාම්පල් අරගෙන පරීක්ෂා කරලා නියමිත ප්‍රමිතියට තියෙනවද කියන සහතිකය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්තුමිය විසින් ලබා දෙනවා. මෙම වසරේදී මෙරටට ගෙන ආ සියලු ටින් මාළු කන්ටේනර් රසායනාගාර තත්ත්වය තුළ පරීක්ෂා කර ඇති බවත් භාවිතයට නුසුදුසු කිසිදු යමක් නැවත මුදාහැර නොමැති බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසනවා. මේ වසරේ අපිට කන්ටේනර්ස් 1000ක් ඇවිල්ලා තියෙනවා. කන්ටේනර්ස් 1000ක් කිව්වහම එතන කන්සයින්මන්ට්ස් 558ක් තියෙනවා. ඒකෙන් අපි කන්ටේනර්ස් 25ක් රිජෙක්ට් කරලා තියෙනවා. හැබැයි කිසිම වෙලාවක ඒ රිජෙක්ට් කරපුවා අපි ආයි මේ අභියාචනා ලැබිලත් නැහැ. ඒවා ආයි කැන්සල් කරලත් නැහැ. ඒක විශ්වාසයෙන් යුතුව කියන්න පුළුවන්. කොවිඩ් වසංගතය ලෝකෙම දැඩි පසුබෑමක් ඇති කළද එම ව්‍යසනය හමුවේ ශක්තිමත්ව නැගී සිටි රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකි. ඊට උදාහරණයක් වන්නේ මෙරට කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතියයි. කොවිඩ් තත්ත්වය හමුවේ වුවද මේ වසරේ ශ්‍රී ලංකාව වී නිෂ්පාදනයේ වාර්තාගත ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඈත අතීතයේ සිටම මෙරට ජනතාවගේ ජීවනෝපාය වූයේ කෘෂි කර්මාන්තයයි. සහලින් ස්වයං පෝෂිත රටක් ලෙස ආර්ථිකය ශක්තිමත් කිරීමට ගොවිතැන සපයන්නේ සුවිශාල දායකත්වයක්. වී ඇතුළුව කෘෂිකර්මාන්තයේ නගා සිටුවීම සඳහා රජය ලබා දුන් සහය මෑත කාලයේ රටේ කෘෂි ක්ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනයට හේතුවක් වී තිබෙනවා. කොවිඩ් වසංගතයත් සමග මුළු ලෝකයම ආර්ථික සමාජ හා කෘෂිකාර්මික වශයෙන් පසුබෑමකට ලක් වුණා. එහෙත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවලට අනුව එම වසංගතයේ හමුවේ වුවද පසුගිය මහකන්නේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3197ක ඉලක්කයක් සපුරා තිබෙනවා. යලකන්නේ එය වී මෙට්‍රික් ටොන් මිලියන 1840ක්. ඒ අනුව සමස්තයක් ලෙස මේ වසරේදී වී මෙට්‍රික් ටොන් මිලියන 5037ක අස්වැන්නක් ලැබී තිබෙනවා. මිස් කරුණු සලකා බැලුවහම අපිට පේනවා කොරෝනා කාලය තුලදී පවා ගොවි ජනතාව ඉගුලන්ගේ වී ගොවිතැන් සඳහා වැඩිදුර පෙළඹවීමක් ඇති වෙලා තිබෙන බව. 2017 දී මෙරට සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2383ක්. 2018 දී එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 3930ක් වූ අතර 2019 දී වී මෙට්‍රික් ටොන් මිලියන 4592ක අස්වැන්නක් ලැබී තිබෙනවා. මේ වසරේ යලමහ දෙකන්නේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 5037. ඒ අනුව 2017-2020 කාල පරාසයේ රටේ යලමහ දෙකන්නේ වී නිෂ්පාදනය දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත වීමට යන ගමනේදී මෙරට වී අස්වැන්න ඉහළ ගොස් ඇත්තේ ජනතාව වැඩි වශයෙන් කෘෂිකර්මාන්තයට යොමු වීම නිසායි. රජයේ කෘෂිකර්මාන්තය පිළිබඳ ක්‍රියාත්මක කරන ලබන දූරදර්ශී වැඩපිළිවෙල සහ ගොවි ජනතාවට ලබා දෙන සහන ඊට ප්‍රධාන හේතුවයි. කොවිඩ් වසංගතය තිබුණත් ගොවියාට තිබු මිල සහ පෝර සානාධාරය ඇතුළු සියලු පාවිච්චි කරලා ගොවියා විශාල වශයෙන් උනන්දු වුණා විවගා කරන්න. මේක නිසා තමයි අපට හැකියාවක් ලැබුණේ හෙක්ටයාර 465,000ක ප්‍රමාණයකට විවගාව ඉදිරියට ගෙනියන්න. මෙයින් අපට ලැබුණා 2 මිලියන මෙට්‍රික් ටොන් මිලියන 1.8ක් විතර. ඒ කියන්නේ හාල් මෙට්‍රික් ටොන් මිලියන 1.1ක් විතර. ඒ කියන්නේ මාස 5 මාර්ක විතර ප්‍රමාණවත් මේ හාල් ප්‍රමාණය. විචාමාෂම විස්තුතවන්ත වෙන උණු ගොවි ජනතාවට මේ කොවිඩ් වසංගතය තිබුණත් රජයේ සානාධාර වැඩපිළිවෙල ඉතාමත්ම සාර්ථකව පාවිච්චි කරලා අපට හැකියාව ලැබුණා මේ රටට අවශ්‍ය හාල් ප්‍රමාණය නිෂ්පාදනය කරන්න.
මාතලේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් හිඹිලියාකඩ ප්‍රදේශයේ ජනාධිපතිතුමා කළ චාරිකාවේදී ඉදිරිපත් කෙරෙනු ගැටලු රැසකට මෙවන විට විසඳුම් ලබා දී තිබෙනවා. එම ජනතාව මුහුණ පා සිටි එක් ප්‍රධාන ගැටලුවක් වූයේ ගොවිතැනට අවශ්‍ය ජලය ලබා ගැනීමයි. එම ගැටලුවලටද විසඳුම් ලබා දීම මෙවන විට ආරම්භ කර තිබෙනවා. ග්‍රාමීය ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා ආරම්භ කළ ගම සමග පිළිසඳර වැඩසටහනේ දෙවන අදියර ක්‍රියාත්මක කෙරුණේ මාතලේ දිස්ත්‍රික්කයේ හිඹිලියාකඩ ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කරගෙනයි. එම ගම්මානයේ පවුල් 99 ක සමාජිකයන් ජීවත් වන අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනයි. ඉකුත් දෙවැනි දින පැවති ගම සමග පිළිසඳර වැඩසටහනේදී ගම්වාසී ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ කන්න තුනම වගා කිරීමට අවශ්‍ය ජලය සපයා දෙන්න ලෙසයි. ඒ අනුව මේ වන විට වත්තේ ගෙදර සහ දොඩම්ගොල්ල යන ස්ථානවල අලුතින් වැව් දෙකක් ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. වත්තේ ගෙදර වැව ඉදිකරනු ලබන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින්. මේ වන විට වැවේ අක්ෂය අපි හඳුනාගෙන තියෙනවා. ඒ අනුව ප්‍රධාන කාර්යාලයෙන් පැමිණි භූවිද්‍යා අංශය මගින් මේ වන විට කැණීම් කටයුතු සිදු කරලා වැව් බැම්මේ තියෙන භූවිද්‍යාත්මක පදනම ගැන පරීක්ෂා කටයුතු කරනවා. සියලුම ඉංජිනේරු සහකාර මහත්වරුන් යොදවලා වැව් පිටියේ මැනුම් කටයුතු දැන් සිදු කරගෙන යනවා. ඒට අමතරව අවශ්‍ය පස්සාම්පල පරීක්ෂා කිරීම සඳහා අපි වෙනම කණ්ඩායමක් යොදවලා තියෙනවා. අපේ බලාපොරොත්තු තියෙන්නේ කෙසේ හෝ වර්ෂයක් ඇතුළත වැවෙහි ඉදිකිරීම කටයුතු අවසන් කිරීම තමයි අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. වත්තේ ගෙදර වැව ඉදිකිරීම තුළින් වත්තේ ගෙදර වැව, දොඩංගොල්ල වැව, හිඹිලියාකඩ වැවට ජලය ලබා දීම සහ ඊට අමතරව වැව් 11ක් පමණ තියෙනවා අපිට ජලය ලබා දිය යුතු. ඒ සියලුම අංශවලින් අපිට හැකියාව ලැබෙනවා මේ ප්‍රදේශයේ අක්කර 2500කට වඩා වැඩි ප්‍රමාණයකට ජලය ලබා දීලා සාර්ථකව වගා කටයුතු කිරීමට. විශේෂයෙන්ම කළුගඟ ව්‍යාපෘතියෙන් අපිට උමගක් මගින් ජලය ලබා දීම සඳහා මහවැලි අධිකාරිය එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ අනුව එම ජලයත් ලැබීම තුළින් අපිට මෙම වැව් පද්ධතියම අපිට ඒකාකාරව පවත්වාගෙන යමින් මෙම ප්‍රදේශයේ ගොවි ජනතාවට ජන ජීවිතය ඉහළ නංවන්න අපට අවස්ථාවක් ලැබෙනවා. දොඩම්ගොල්ල වැව ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනවා. ජනාධිපතිතුමා උපදෙස් දී ඇත්තේ කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය ලබා ගැනීම සඳහා එතෙක් වගාලින් සැකසීමට පියවර ගන්නා ලෙසයි. ඒ අනුව ජල සම්පාදන මණ්ඩලය ඊට අදාළ ස්ථානීය පරීක්ෂාවද මේ වන විට සිදු කර අවසන්. වගාලින් 10 අතරේ නල්ලින් 5ක වගාලින් 5ක් ඇරියට තමා ඉදිකිරීම කටයුතු සිද්ධ වෙන්නේ. ඒ සඳහා විශේෂයෙන්ම පොදු වේ භාවිතා කර හැකි ස්ථාන තමා විශේෂයෙන්ම හඳුනා ගැනීම සිද්ධ කරනු ලැබේ. මේ ප්‍රදේශයේ ජනතාවගේ මූලික ප්‍රශ්නයක් වුණා තවත් පානීය ජල පහසුකම් සපයා ගැනීම. ඒ සඳහා ජල සම්පාදන මණ්ඩලයේ දායකත්වයෙන් නාවික හමුදාවේ මැදිහත් වීමෙන් ප්‍රතිආශ්‍රිත පෙරණ යන්ත්‍රයක් මේ ප්‍රදේශය සඳහා ලබා දීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ ඉදිකිරීම කටයුතු මේ වෙනිට ආරම්භ කරලා තියෙනවා. හිඹිලියාකඩ ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් පැවති ගම සමග පිළිසඳර වැඩසටහනේදී ඉදිරිපත් වූ තවත් ප්‍රබල ඉල්ලීමක්කූයේ හෙට්ටිපොළ රෝහලේ අර්ධ වශයෙන් නිම කර ඇති රුධිර කාන්දු ඒකකයේ වැඩ කඩිනමින් අවසන් කර දෙන ලෙසයි. එහිදී ජනාධිපතිතුමා ඊට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස බලධාරීන්ට උපදෙස් දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට එම රුධිර කාන්දු ඒකකයේ මූලික වැඩ නිම කිරීම සඳහා රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබා දී තිබෙනවා. ඒ අවශ්‍ය සියලුම වියදම් හා පිරිස් බලය දැරීමට එකඟ වෙලා තිබුණා. එම කටයුතු දැන් මාතලේ සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ කාර්යාලය හා ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව කඩිනමින් සිදු කරගෙන යනවා. ප්‍රදේශවාසීන් මුහුණ දී සිටි තවත් ප්‍රබල ගැටලුවක් වූයේ ගමනාගමන පහසුකම් සලසා ගැනීමට තම ගම් ප්‍රදේශයට බස් රථයක් නොමැති වීමයි. ගම් සමග පිළිසඳර වැඩසටහනේදී එම ගැටලුවද ජනාධිපතිතුමාට ඉදිරිපත් කෙරුණු අතර ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඊට පසු දින සිටම ප්‍රවාහන පහසුකම් සඳහා බස් රථයක් යෙදවීමට ක්‍රියා කළා. හිමිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයට පාසල් ගොඩනැගිල්ලක් සහ ගුරු නිවසක් ඉදිකර දීමටද ගම සමග පිළිසඳර වැඩසටහනේදී තීරණය කෙරුණා. එහි ඉදිකිරීමද ආරම්භ කර තිබෙනවා. අපිට දුෂ්කරව තිබූ වතුර ප්‍රශ්නය නිමා කර ගැනීම සඳහා නලලින් සහ වගාලින් ලබා දීම පිළිබඳව අධිකාරී ජනාධිපතිතුමාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ප්‍රධාන ගැටලුව වෙලා තිබ්බේ වත්තේ ගෙදර වැව, දෙවැනි එක මාර්ග අපහසුතාවය, තුන්වැනි එක බස් එකක් වාගේ අපේ පාරට දා ගැනීම,
ඉතින් ඒ වැඩ කටයුතු ටික බොහොම ලස්සනට දැන් ක්‍රියාත්මක වෙනවා. ඒකට අපි ගොඩාක් සතුටුයි. සියලුම අපේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමාට සියලු දෙනා වෙනුවෙන් ඉතාමත් ගෞරවනීය ස්තුතිය පුද කරනවා. හින්දු කෝවිල් 40කට රුපියල් 50,000 බැගින් මුල්‍යාධාර අද ප්‍රදානය කෙරුණා. එය සිදු වූයේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී. කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝකයේම විශාල තර්ජනයකට හා අර්බුදයකට මුහුණ පෑති අවස්ථාවක වුවත් රජයක් ලෙස හින්දු ආගමික ස්ථාන සඳහා මූල්‍යාධාර ප්‍රදානය කිරීමට තීරණය කළේ හින්දු ආගමික සාරධර්ම ආරක්ෂා කිරීම අප සමගේ වගකීමක් ලෙස සලකා බව අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කළා. මූල්‍යාධාර ප්‍රදානය සංකේතවත් කරමින් කොවිල් භාරකාර මණ්ඩලවල සභාපතිවරු අදාළ චෙක්පත ලබා ගත්තා. COVID-19 වසංගතය හේතුවෙන් කෝවිල්වල පවත්වනු ලබන උත්සවවලදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියා. ඩග්ලස් දේවානන්දා නාම රාජපක්ෂ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. පාස්කු ප්‍රහාරය එල්ල වූ අප්‍රියල් 21 දින ප්‍රහාරයට පෙර මෙරට වේලාවෙන් පෙරවරු 8:02 පමණ එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා එවන විට සිංගප්පූරුවේ රැඳී සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇමතුමක් ලබාගෙන ඇති බව ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණය වුණා. කෙසේ වෙතත් ජනාධිපති කොමිසම හමුවේ තෙවැනි දිනටත් සාක්ෂි ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය යනු වලක්වා ගැනීමට තිබූ ප්‍රහාරයක් වලක්වා නොගැනීමක් බැවින් එය වලක්වා ගැනීමට කටයුතු නොකළ විශාල පිරිසක් අතරේ වගකීම බෙදී යන බවයි. එසේම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර වනාතවිල්ලුව ලැක්ටෝ වත්තෙන් හමු පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු මාස 3ක් ගතවීමටත් පෙර නිදහස් කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බවද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණය වුණා. පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙරට ආරක්ෂක අමාත්‍ය ධුරේ දැරූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පසරුවේ 3 දිනට ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළේ 2018 ඔක්තෝබර් මාසයේ ඇති වූ ව්‍යවස්ථා අරමුදෙන් පසු නැවත අගමැති ධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාව ආරක්ෂක කවුන්සලයේ රැස්වීම සඳහා කැඳ වූයේ දැනයි. මෛත්‍රීපාල සිරිසේන මහතා හිට පිළිතුරු දෙමින් කියා සිටියේ තමාට ඒ පිළිබඳ මතකයක් නොමැති බවයි. වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේදී ඊට සම්බන්ධ 4 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. නමුත් ඔවුන් ඒ සිද්ධියෙන් මාස 3ක් යන්නත් කලින් නිදහස් වුණා. ඒ වගේම ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගත්ත කෙනෙක් මේ වෙද්දිත් බන්ධනාගාරයේ ඉන්නවා. මොකද්ද මේ ඉස්ලාම් අන්තවාදයට අනුව ගත්ත අයව නිදහස් වෙන්නත් අනිත් කෙනා තාමත් බන්ධනාගාරයේ රඳවාය ගන්නත් වෙනස් හේතු? එහෙම දෙයක් වුණා නම් ස්වාමීනි, ඒ නිදහස් කරන්න නිර්දේශ කරපු කෙනා තමයි වග කියන්න ඕනේ. ඒ වනාතවිල්ලුවේ සිව් දෙනාගෙන් 3 දෙනෙක් කොන්දේසි මත නිදහස් කරන්න අත්සන යොදලා තියෙන්නේ ඔබතුමා. කඩදාසි හදන්න ආවම අත්සන් කරනවා. CID එක ඔය වගේ ලිපි ගොඩවල් ගණනාවක් අරන් එනවා. නමුත් ඒ නිලධාරීන්ගේ තිබෙන විශ්වාසයට අත්සන් යොදනවා. එච්චර ලිපි ගොඩක් බලබලා ඉන්න බැරි නිසා ස්වාමීනි. මීට පෙර දිනේ රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා කිව්වා මේ ප්‍රහාරය වලක්වා නොගැනීමේ වගකීම සාමූහිකව බාර ගන්න ඕනේ කියලා. ඒ ප්‍රකාශය ගැන ඔබේ මතය මොකක්ද? මේක වලක්වා ගන්න තිබුණු ප්‍රහාරයක්. ඒ වගකීම එක්කෙනෙක් දෙන්නෙක්ගේ නෙවෙයි, විශාල පිරිසක් අතරේ බෙදී යනවා. ඒ අයයි ඒ වගකීම් බාර ගන්න ඕනේ. ඔබතුමා යම් අවස්ථාවක පොලිස්පතිව ජාතික ආරක්ෂක කවුන්සිලයට නොකඳවන්න තීරණය කළාද? ඔව්, සමහර අවස්ථාවල. එක වෙලාවක CID නිශාන්ත සිල්වා මාරු කරන්න කියපු අවස්ථාවේ මේක ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡා කළ පරිදි කියලා පොලිස් කොමිසමට ලියලා තිබුණා. ඒක වැරද්දක්. එහෙම යොදපු එක පූජිත් තනතුරට නොගැලපෙන වැඩකලේ එකපාරක් දෙපාරක් නෙමෙයි. 2018 අගභාගයේ වෙද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයා සහ කරු ජයසූරිය මහත්තයා සමග සාකච්ඡා කරලා පූජිත් ජයසුන්දරව ඉවත් කරන්න අපි සූදානම් වුණා. නමුත් ඉතින් මට පූජිත් එක්ක පෞද්ගලික තරහක් නම් තිබුණේ නැහැ. ඔබ කිව්වා නිශාන්ත සිල්වා මාරු කිරීම ගැන. ඔබ එහෙම නිශාන්ත සිල්වා මාරු කරන්න කියලා පසු අවස්ථාවක යලිත් කිව්වද? කාගෙන් අහලද මාරු කළේ කියලා? දැන් ওই නිශාන්ත සිල්වා අදටත් ලංකාවේ නැහැනේ. පැනලා ගිහින් ඉන්නේ. එයා තමයි ඔය යුද හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගත්ත කෙනා. ඒ ගැන ආපු පැමිණිලි නිසා තමයි නිශාන්ත සිල්වා මීගමුට මාරු කෙරුණේ. නමුත් ඒකට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු ආණ්ඩුවේ ගොඩක් අය විරුද්ධ වුණා. ඉතා දැඩිව NGO පවා අධිකරණයට යන්න හැදුවා. පස්සේ තමයි මම කිව්වේ ඔයගොල්ලෝ කැමති දෙයක් කරගන්න කියලා. ඊට පස්සේ තමයි නිශාන්ත සිල්වා ආයෙත් CID එකට මාරු කළේ. ජාත්‍යන්තර NGO තමයි ওই නිශාන්ත සිල්වා පස්සේ හිටියේ. අපි LTD එක පරාජය කළාට ජාත්‍යන්තරයේ තාම ඉන්නවා. එයාගේ NGO තමයි ওই නිශාන්ත සිල්වාව පාලනය කළේ. ඔබ තව අවස්ථාවක ප්‍රහාරය සිදු වුණාට පස්සේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්තයා ගෙන්නලා කිව්වද මේක වගකීම බාර අරන් ඉවත් වුණොත් කැමති රටක තානාපතිකමක් දෙන්නම් කියලා? ඒක සම්පූර්ණයෙන් බොරුවක්. තානාපතිකමක් දෙන්නම් කිව්වා අර පූජිත් නුවර පෙරහැරේ නටපු වෙලාවේ. එතකොට මම කිව්වා ඉවත් වෙලා යන්න, මම වෙන පොලිස්පති කෙනෙක් පත් කරගන්නම් කියලා. ප්‍රහාරයෙන් පසු ඔබ ඇහුවේ නැද්ද නිලන්ත ජයවර්ධන මහත්තයාගෙන් ඇයි මට මේක කලින් නොකිව්වේ කියලා?
මම අප්‍රේල් 22 ආරක්ෂක කවුන්සලයේ ඉවර වෙලා යන ගමන් ඇහුවා. එතකොට කිව්වා මේ ගැන සිසිර මෙන්ඩිස් ඇතුළු අනික් අයට කිව්වා කියලා. ඔවුන් මට කියයි කියලා නිලන්ත හිතන් ඉඳලා තියෙන්නේ. අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් වැඩිදුර සාක්ෂි විමසීම ලබන 17 වෙනි දින දක්වා කල් තැබුණා. දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ වියදම් සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් රුපියල් මිලියන 33.7% අධික මුදලක් වැය කර ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා අද පිළිගත්තා. ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ සුවබලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ මහතාගේ පැමිණිල්ලකට අදාළවයි හිටපු අග්‍රාමාත්‍යවරයා අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ. මේ අතර 2015 පෙබ්‍රවාරි මාසයේ සිට 2017 ජූලි මාසය දක්වා දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ වියදම් සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් රුපියල් මිලියන 33.7% අධික මුදලක් වියදම් කර ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. කොමිසම සඳහන් කළේ එම කාර්යාලයේ නිලධාරීන් 44 දෙනෙකුට වැටුප් සහ දීමනා ලබා දීමට එම මුදල වැය කර ඇති බවට කොමිසමට සාක්ෂි ඉදිරිපත් වී ඇති බවයි. එය එසේ විය හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. දූෂණ වර්ධන කමිටු කාර්යාලයේ නීති උපදේශක ලෙස කටයුතු කළ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලගේ මහතාටද අදාළ කාලයේදී අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් රුපියල් 260,000 අධික මුදලක් ගෙවා ඇති බවට කොමිසම යෝජනා කළ අවස්ථාවේ එය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගත්තා. දූෂණ වර්ධන කමිටු ලේකම් කාර්යාලයේ නෛතිකභාවය පිළිබඳ කොමිසම රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසුවා. එහිදී ඔහු සඳහන් කළේ කමිටුව පිහිටුවීම නීති විරෝධී නොවන නමුත් කමිටුව ක්‍රියාත්මක වීමේදී නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බවයි. දූෂණ විරෝධී කමිටුවට නීති උපදෙස් ලබා දීම සඳහා පුද්ගලයන් තෝරා ගැනීමේදී එය තමා විසින් සිදු නොකළ බවත් එය නීතිපතිවරයාගේ කර්තව්‍යයක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. කොමිසම ප්‍රශ්න කළේ එම පත්කිරීම සිදු කළේ නීතිපතිතුමාද යන්නයි. මම දන්නේ නැහැ, මම තේරුවේ නැහැ, රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දුන්නා. මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂයෙන් දූෂණ වර්ධන කමිටු ලේකම් කාර්යාලයේ වැටුප් සහ දීමනා ගෙවීම මුළුමනින්ම නීතියට පටහැනි බව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රකාශ කළා. ඒ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහල් ජයතිලක මහතාගේ පැමිණිල්ල අද විභාගයට ගත් අවස්ථාවේදී දූෂණ මර්ධන කමිටු කාර්යාලයේ ගෙවීම් සම්බන්ධව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ගණකාධිකාරී සරත් කුමාර මහතා ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නා. 2015 වසරේ පෙබරවාරි මාසයේ සිට 2017 ජූනි මාසය දක්වා රුපියල් බිලියන 3.7% වියදමක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය සඳහා වියදම් දරා ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී කොමිසමට ප්‍රකාශ කළා. වැටුප් සහ දීමනා ලබා දුන් නිලධාරීන් 44 දෙනෙකුගේ නාම ලේඛනයද කොමිසමට ඉදිරිපත් කෙරුණා. නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, උපදේශකවරුන්, කළමනාකාර සහකාරවරුන්, සුළු සේවකයන් ඇතුළු කාර්ය මණ්ඩලයක් මීට ඇතුළත් වෙනවා. දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය නමින් වෙනම වැටුප් ලේඛනයක් පවත්වාගෙන ගිය බව පිළිගත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා කොමිසමට ඉදිරිපත් කර තිබූ පිටු 31කින් සමන්විත මූල්‍ය ලේඛනයට අමතරව 2015, 2016 සහ 2017 වසරවලට අදාළ සවිස්තරාත්මක මූල්‍ය වාර්තාවල සහතික කරන ලද මුල් ලේඛනද ඇතුළත්ව කොමිසමට ඉදිරිපත් කළා. පැමිණිල්ලේ නීතිඥවරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැටුප්වලට අමතරව දුරකථන, ඉන්ධන, වාහන සහ විදුලිය සඳහා දීමනා සැපයූ බවද සරත් කුමාර මහතා සඳහන් කළා. දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයාව සිටි ආනන්ද විජේපාල මහතාට රජයේ නීතිඥ තුසිත් මුදලිගේ මහතාට කැබිනට් පත්‍රිකාවකට අනුව ඔවුන්ගේ මූලික වැටුපෙන් 50%ක දීමනාවක් ගෙවා තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළා. මේ අතර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව මාසිකව රුපියල් 16,150ක ඉන්ධන දීමනාවක්, මාසිකව රුපියල් 5,000 බැගින් රුපියල් 47,015ක දුරකථන දීමනාවක්ද ගෙවා තිබෙන බවට වන මූල්‍ය වාර්තා සරත් කුමාර මහතා කොමිසමට ඉදිරිපත් කළා. කැබිනට් පත්‍රිකාවේ සඳහන් පරිදි මූලික වියදම් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මගින් රුපියල් මිලියන 7ක මුදලක්ද 2015 සිට 2017 වර්ෂ සඳහා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය මගින් දූෂණ වර්ධන කමිටු ලේකම් කාර්යාලය සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව කොමිසම හමුවේ අනාවරණය වුණා. 2015 වර්ෂයේදී භාණ්ඩාගාරයේ අයවැය දෙපාර්තමේන්තුව මගින් වරින් වර අතිරේක මුදල් ප්‍රතිපාදනද ලබා දී ඇතැයිද සරත් කුමාර මහතා වැඩිදුරටත් කියා සිටියා. කොමිසමේ විනිසුරුවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියේ දූෂණ වර්ධන කමිටු කාර්යාලය සඳහා වන ගෙවීම් අනුමත කළ පුද්ගලයා කවුරුන්ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් සරත් කුමාර මහතා ප්‍රකාශ කළේ මූලික වශයෙන් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පාලන අධ්‍යක්ෂවරයා විසින් ගෙවීම් අනුමත කරන අතර සහතික කිරීම සහ ගෙවීම් කටයුතු සිදු කිරීම ගණකාධිකාරීවරයා විසින් සිදු කරන බවයි. දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය පනතකින් ස්ථාපනය වූ එකක්ද යන්න පැමිණිල්ලේ නීතිඥ සෙනරත් ජයසුන්දර මහතා ඔහුගෙන් විමසා සිටියා.
එය පනතකින් ස්ථාපනය වූවක් නොවන බවත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පිහිටවන ලද්දක් බව මූල්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියා. සභාපති විනිසුරු සඳහන් කළේ සේවකින් බඳවා ගැනීම සහ වැටුප් ගෙවීම සම්බන්ධව කටයුතු කිරීමේදී යම් පනතක් යටතේ ආයතන පිහිටුවා තිබිය යුතු බවයි. දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය එසේ පත්කර තිබෙන බවක් දැන සිටියේද යන්න විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියා. සරත් කුමාර මහතා ඊට නැත යනුවෙන් පිළිතුරු දුන්නා. පනතකින් ස්ථාපනය නොවූ මෙවැනි ආයතනයක් විගණනය කිරීම සඳහා විගණකාධිපතිවරයාට බලය දී තිබේද යන්න මෙහිදී සභාපති විනිසුරුවරයා නැවත ප්‍රශ්න කළා. ඒ පිළිබඳ තමාට අවබෝධයක් නොමැති බව සරත් කුමාර මහතා ප්‍රකාශ කළා. ආනන්ද විජේපාල මහතාට මූලික වැටුපෙන් 50%ක දීමනාවක් ගෙවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛයක් මගින් අවසර ලබා දී තිබේද යන්න රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඔහුගෙන් විමසා සිටියා. එවැනි අමාත්‍ය මණ්ඩල අනුමැතියක් හෝ වෙනත් විශේෂ අනුමැතියක් නොවූ බවයි ඔහු ප්‍රකාශ කළේ. අග්‍රමාත්‍ය කාර්යාලය පිහිටුව ඇත්තේ කුමන නීතියක් යටතේදැයි සභාපති විනිසුරුවරයා නැවතත් සරත් කුමාර මහතාගෙන් ප්‍රශ්න කළා. අග්‍රමාත්‍ය ලේකම් කාර්යාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිහිටුව ඇතැයි ප්‍රධාන මූල්‍ය නිලධාරී සරත් කුමාර මහතා ප්‍රකාශ කළා. අග්‍රමාත්‍ය කාර්යාලයේ කොටසක් වීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බවට දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය පත්විය යුතු නොවේදැයි සභාපති විනිසුරුවරයා සරත් කුමාර මහතාගෙන් දැඩිව ප්‍රශ්න කර සිටියා. සභාපති විනිසුරුවරයා කළ ප්‍රශ්න කිරීමවලදී දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට කැබිනට් මණ්ඩල අනුමැතිය හැරෙන්නට වෙන නීත්‍යානුකූල අනුමැතියක් ලැබී නොමැති බවද අග්‍රමාත්‍ය ලේකම් කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා පිළිගත්තා. සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේ තවත් රාජ්‍ය ආයතනයක සේවය කිරීමේ පදනම යටතේ මූලික වැටුපෙන් 50%ක් ගෙවීමට නම් නීත්‍යානුකූල රාජ්‍ය ආයතනයකට සේවයට යා යුතු බවයි. එහෙත් දූෂණ මර්ධන ලේකම් කාර්යාලය වැනි ආයතනයකට අනියුක්ත කිරීම රාජ්‍ය සේවය තුළ නීත්‍යානුකූල සේවා අනියුක්ත කිරීමක් නොවන බව මෙහිදී සභාපති විනිසුරුවරයා අවධාරණය කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගනු ලැබීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදවිදීන් මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එහි වග උත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති එස්.පී. රණසිංහ, විමර්ශනය සිදු කරන උප පොලිස් පරීක්ෂක ගාමිණී යනාය ඇතුළු 7 දෙනෙකු නම් කර තිබෙනවා. බදුදීන් මහතා කියා සිටින්නේ ඉකුත් ජනාධිපතිවරණ දිනයේ අවතැන් වූ ඡන්දදායකින් පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහනය කිරීමෙන් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කර යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොදු දේපල පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බවයි. ඔහු පවසන්නේ පොදු දේපල පනත යටතේ චෝදනා එල්ල කිරීමට කිසිදු පදනමක් නොමැති බවයි. මේ අතර රිෂාඩ් බදුදීන් මහතා අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාත් රණසිංහ මහතා කැඳවා කරුණු සාතිබෙනවා. එම අවස්ථාවේදී ගරු නීතිපතිතුමා විසින් සඳහන් කරන ලද්දේ නීතියේ ආධිපත්‍ය රැකගනිමින් කටයුතු කරන ලෙසටත් පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි මහජන විශ්වාසය නැතිවන අන්දමින් නොව ඇතිවන අන්දමින් කටයුතු කරන ලෙසටත් උපදෙස් ලබා දුන්නා. එසේම නීතිපති උපදෙස් සහ අධිකරණ නියෝග හැල්ලුවට ලක් නොකර අප්‍රමාදීව කටයුතු කරන ලෙසටත් වැඩිදුර සඳහන් කළා. ජාත්‍යන්තර සුදු සැරයටි ආරක්ෂණ දිනය අදට යෙදී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ දෑස් නොපෙනෙන ප්‍රජාව කෙරෙහි දෑස් පෙනෙන සමාජයේ ඇස් ඇරවීම තුළින් දෘශ්‍යාබාධිත තැනැත්තන් මුහුණ දෙන සමාජ, ආර්ථික, සංස්කෘතික, පාරිසරික ගැටලු හා බාධක ඉවත් කරලීම මේ දිනයේ මූලිකාරමුණ බවයි. දෘශ්‍යාබාධිත තැනැත්තන්ට සුදු සැරයටි සුවිශේෂී මෙවලමක්. එය පාදක කරගනිමින් සෑම වසරකම ඔක්තෝබර් 15 වන දිනට සමරනු ලබන ජාත්‍යන්තර සුදු සැරයටි ආරක්ෂණ දිනයේදී සමස්ත දෘශ්‍යාබාධිත ජනතාව ඉතා සහෘද සිතින් සිහිපත් කරන බව අග්‍රමාත්‍යවරයා පවසනවා. සුදු සැරයටිය පාදක කරගනිමින් ඔක්තෝබර් 6 වන දින ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඒකාබද්ධ යෝජනාවක් අනුව එකල ඇමරිකාවේ ජනාධිපති වූ ලින්ඩන් ජොන්සන් විසින් සෑම වසරකම ඔක්තෝබර් 15 වන දින සුදු සැරයටි ආරක්ෂණ දිනය ලෙස නම් කරනු ලැබුවා. අන්තර්ජාතික සුදු සැරයටි ආරක්ෂණ දින යනු ජයග්‍රහණය සැමරීමේ දිනයක්. අන්ධ හෝ අඩු පෙනුමක් ඇති පිරිස්වලට සුදු සැරයටිය අන්ධභාවය සහ ස්වාධීනත්වයේ මෙවලමක්. දැස් නොපෙනෙන ප්‍රජාව කෙරෙහි අවශ්‍ය අනුකම්පාවක් නොව සමාජයේ අනිකුත් පුද්ගලයන්ට මෙන්ම සමානව ජීවත් වීමේ අයිතියයි.
ඒ බව පෙන්වා දීමේ අරමුණේ ප්‍රතිඵලයක් ලෙස ලෝකවාසී අන්ධ ජනතාව වෙනුවෙන් සුදු සැරයටියේ ආරක්ෂණ දිනය බිහි වී තිබෙනවා. සුදු සැරයටියේ භාවිත කරන දෘශ්‍යාබාධිත පුද්ගලයෙකුට පරායක්ත හැඟීම අවම වෙමින් සුරක්ෂිත භාවය, ස්වාභිමානය සහ ස්වාධීනත්වය පිළිබඳ හැඟීම් තහවුරු වනවා. අපගේ සහෝදරයන් වන මෙම පුද්ගල කොට්ටාශයේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ගේ දුෂ්කරතා මගහැරවීමට අප ක්‍රියා කළ යුතු බව අග්‍රමාත්‍යවරයා සිය පණිවිඩයෙන් අවධාරණය කරනවා. මෙතර ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දින 55 සැමරුමට සමගාමීව සමරු මුද්‍රයක් හා සමරු කවරයක් නිකුත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් සමරු මුද්‍රය හා විශේෂ සමරු කවරය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා එම සමරු මුද්‍රය හා කවරය ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපති චමීර බුබුදුකුමාරද සිල්වා මහතාට පිරිනැමුවා. පරිසර හානි පිළිබඳ දැනුවත් කිරීමට පරිසර අමාත්‍යාංශයේ ඍජු දුරකථන අංක 3ක් සහ ජංගම දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අමාත්‍ය මහින්ද අමරපිර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා. පරිසරයේ යම් හානියක් සිදු වෙනවනම් වන සංහාරයක් එසේ නොමැතිනම් පරිසර දූෂණයක් ඛනිජ සම්පත් සම්බන්ධව ගැටලුවක් ඇති වෙනවනම් ක්ෂණිකව දැනුම් දීම සඳහා අපි දුරකථන අංක කීපයක් හඳුන්වලා දීලා තිබෙනවා. පරිසර අමාත්‍යාංශයේ 19.91 අංකයට දැනුම් දීමේ හැකියාව තිබෙන ඕනම කෙනෙකුට මධ්‍යම පරිසර අධිකාරිය අලුතෙන්ම හඳුන්වලා දුන්නු අංකය තමයි 19.81 භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය 19.21 කියන මේ දුරකථන අංකවලට කරුණාකරලා දැනුම් දෙන්න කියන ඉල්ලීම කරන එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා ෂණිකව මේ සඳහා මැදිහත් වෙලා කටයුතු කරන්න. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර මාධ්‍ය අධ්‍යන හුමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සහාය ලබා දෙන ලෙස ශ්‍රී ලංකාවේ මාලදිවයින මහකොමසාරිස් ඕමාර් අබ්දුල් රාසක් මහතා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් ඉල්ලා සිටියා. ඒ අමාත්‍යවරයා සහ මහකොමසාරිස්වරයා අතර ජනමාධ්‍ය අමාත්‍යංශයේදී ඊයේ පැවති හමුවකදී මෙරට පාකිස්තාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මොහම්මද් අසාත් කතක් මහතා සහ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර හමුවක් අද පැවැත්තුණා. ඒ කර්මාන්ත අමාත්‍යංශයේදී එහිදී දෙරටට වාසිදායක වනසේ ශ්‍රේෂ්ඨ ගණනාවක කර්මාන්ත ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳ අවධානය යොමු කෙරුණා. නව මහා භාරකාර ලෙස පත්කෙරුණු ගණේෂ් ධර්මවර්ධන මහතා අද සිය දුරේ රාජකාරිය ආරම්භ කළා. ඒ කොළඹ බුලස් පටුමගේ පිහිටි භාරකාර දෙපාර්තමේන්තුවේදී ගණේෂ් ධර්මවර්ධන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අතිරේක ලේකම් නීති වශයෙන්ද කටයුතු කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත, අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න හා හර්ෂ විජේවර්ධන යන මහත්වරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. ඒ සමගින් ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමාවට පත් වෙනවා.